අයිබන් සියලුම දෙනාට රාහු කේතු මාරුව සම්බන්ධයෙන් තමයි මේ මිතුන් ලග්න හිමියන්ට රාහු කියන ග්‍රහය 10 වෙනිදට පැමිණීමත් කේතු කියන ග්‍රහය 4 වෙනිදට පැමිණීමත් ඔබේ ජීවිතේ මොන වගේ සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා තමයි පැහැදිලි කරන්නේ. ඉතින් සරලවම මේ වීඩියෝ එක අරන් ඉන්නේ කේතුගේ මාරුව සම්බන්ධයෙන්. මොකද ඔයාලගේ ජීවිතේ කේතු කියන ග්‍රහයගේ පැමිණීමත් එක්ක ඔයාලගේ අරමුණ වෙනුවෙන් යම් දේවල් ඔයාලගේ ජීවිතෙන් අයින් කරනවා ඈඩ් කරනවා. ඉතින් ඈඩ් කරවන්නේ මොකද්ද වෙනස් වෙන්නේ මොකද්ද ඔයාලගේ ජීවිතේ ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා රාහු 10 වෙනිදට පැමිණුණාට පස්සේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. ඉතින් එතකොට ඔයාලගේ කේන්දරේ 4 වෙන්නේ ඕනම ග්‍රහයක් ඉන්න පුළුවන් එක්කෙනෙක්ගේ රවි ඉන්න පුළුවන් එක්කෙනෙක්ගේ කුජේ ඉන්න පුළුවන්. ඉතින් එතකොට හැමෝටම කියන වීඩියෝයේ සඳහන් කරන ප්‍රතිඵලය එක වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඔයාලට දැනගන්න පුළුවන් මේ කේන්දරේ ඔයාලගේ කේන්දරේ ඉන්න මොන ග්‍රහයද, ඒ මොන ග්‍රහය ඉන්න තැනට මෙතන මේ කේතු එනකොට ඒ ග්‍රහය ඉන්නවා නම් මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා කල් තියා දැනගන්න ඔයාලගේ ජීවිතෙන් ඈත් වෙන්නේ මොකද්ද, නැත්නම් අහිමි වෙන්න සිද්ධ වෙන්නේ මොන වගේ දේවල් වලද කියලා. ඉතින් ඒක ඔයාලගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කෙනෙක් සම්බන්ධයෙන් ඔයාලට යම් දේවල් අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගැන අහන්න දෙවෙනි කොටස වෙනුවෙන් ඔයාලා ඉක්මනින්ම මම වීඩියෝ එක දානවා. දෙවෙනි කොටස ඒ කියන්නේ රාහු දහවෙන් පැමිණුණාන් පස්සේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. ඒ කියන්නේ ඔයාලගේ අරමුණ කොයි පැත්තටද යන්න පුළුවන්ද කියලා. ඉතින් කේන්දර පරීක්ෂා කරගන්න මාව සම්බන්ධ කරගන්න ඕන 077 026 29 84 කියන අංකයට WhatsApp මැසේජ් එකක් දාන රුපියල් 1000 සිට අය කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඒතර ඔයාලට ඒක පහසුවෙන්ම මැසේජ් කරලා අහගන්න අවස්ථාව ලැබෙනවා. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි, අපි බලමු එහෙනම් මිතුන ලග්න හිමියන්ට මොන විදිහේ ප්‍රශ්නයක් ඇති වේද, නැත්නම් මොන විදිහේ දේවල් මිතුන ලග්න හිමියන්ගෙන් ඈඩ් කරවයිද මේ රාහු කේතු මාරුවේදී. විශේෂයෙන් අපි දැන් කතා කරන්නේ පළවෙනි කොටසින් කේතු ගැන. ඉතින් ඒ නිසා මම මේ කේතු වෙනුවට ලියා ගන්නවා කේ අකුර, ඒ වගේම රාහු වෙනුවට ලියා ගන්නවා ආර් අකුර. මේ රාහු කේතු මාරුව සිද්ධ වෙන මේ අවස්ථාවේදී මේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා ඔයාලගේ කේතු වෙන්නේ මෙන්න මේ 4 වෙනිදාට, ඒ වගේම රාහු කියන ගහය එන්නේ මෙන්න මේ 10 වෙනිදා. ඉතින් කේතු කියන ගහය 4 වෙනිදාට බලන්න 4 වෙනිදා ඔයාලගේ ගෙදර, එහෙම නැත්නම් ඔයාලගේ හිතේ සැනසීම සතුට කියන තැන. ඉතින් ඒ වගේම තමයි අම්ම ගැන කතා කරද්දී ඉන්න ස්ථානය, ඔයාලා ජීවත් වෙලා ඉන්නේ කුලී ගෙදරක වෙන්න පුළුවන්, නැත්නම් ඔයාලතුමගේ නිවසක වෙන්න පුළුවන්. එතකොට මේ නිවසේ ඉන්න තැනට සම්බන්ධ විදිහේ යම් ගැටලු වල හේතුවක් එක්ක ඔයාලට තමන්ගේ ඉන්න තැන සම්බන්ධයෙන් යම් අමනාපකමක් හිතේ ඇති කරන්නේ, නැත්නම් අර ඒ හිතේ තිබිච්ච සතුට තමන් ඉන්න තැන ගැන, ඉන්න ගෙදර ගැන. ඉතින් ඒ වගේම තමයි ඒ ඉන්න ස්ථානයට අදාළව සිදුවන විදිහේ දේවල් වලට එච්චරම හිතට සතුටක් සිද්ධ වෙන දේවල් මේ කාලෙදී සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ කාල සීමා තුළදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔයාලට ගොඩක්ම බල්ලොන්ගෙන්, අවට ඉන්න බල්ලොන්ගෙන්, එමයි තමයි අහල පහල ඉන්න ටිකක් එච්චරම හොඳ නැති, සාමාන්‍යයෙන් ගෙදරට එච්චරම කැමැත්තක් නැති, ඔයාලට එච්චරම ඌමනාවෙන් කතා බහ නොකරන මිනිසුන්ගෙන් ටිකක් කරදර බාධක ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ අහල පහල තියෙන පරිසරය සම්බන්ධයෙන් ඔයාලගේ එච්චරම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඉන්න තැන වෙනස් කරන්න ඕන, මෙතන දැන් හරියන්නේ නැහැ කියන හැඟීමක් හිතට එන්න පුළුවන්. ඉතින් මේ ගෙදර රෙන්ටකට වගේ කවුරු හරි ඉන්නවනම් ඒ ගෙදර ඉන්න අයිතිකාරයන්ගෙන් ඔයාලට යම් යම් විදියක බලපෑමක් ඇති වෙන්න පුළුවන්, යම් යම් විදියක එපා වෙන විදියට දේවල් වලට අහුම්කම් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලගේ මේ කේතුගේ 4 වෙනිදට පැමිණීමත් එක්ක, ඉතින් මේ හේතු 4 වෙනිදට පැමිණීම ඔයාලට හිතේ යම් කලකිරීමට, සංකාවට යම් හේතුවක් බවට පත් කරනවා. ඉතින් අන්න ඒ නිසා විශේෂයෙන්ම ඉඩකඩම් දේපල සම්බන්ධ, එහෙම නැත්නම් ඒ වගේ වටිනාකම් සම්බන්ධයෙන්, ගොඩක් වෙලාවට වාහන සම්බන්ධයෙන් මොනවා හරි දේවල් වලට වෙන්න පුළුවන්ද කියලා අපි බලමු. ඔයාලගේ කේන්දරේ මොන වගේ ග්‍රහයක් මෙතන හිටියොත් ඔයාලට මොන වගේ ප්‍රශ්න එන්න පුළුවන්ද කියලා. ඉතින් අපි හිතමු රවි කියන ගහය තැන්පත් වෙලා ඉන්නකොට, රවි කියන ගහය තැන්පත් වෙලා හිටියොත් ඔයාලට ඉඩකඩන් දේපල සම්බන්ධ නීතිමය ප්‍රශ්නයක්, ඔයාලගේම තාත්තා නිසා, හැම නැත්තම් චන්ද්‍රයා සහ රවි මේ දෙන්නම අපිට ගල්පන්න පුළුවන් මෙතනදී. ඉතින් ඒ නිසා එවැනි යම්කිසි හේතුවකට ඔයාලට ගැටලුවක් එන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒ නිසා තමන්ගේ තත්ත්වයට, තමන්ගේ නමට කැලලක් ඇති වෙන්න, ඉතින් එහෙම නැත්නම් අහල පහල ඉන්න කවුරු හරි ටිකක් ඉහළ කෙනෙක් එක්ක යම් යම් විදිහක ගැටලුවක් ඇති වෙන්න තියෙන අවස්ථාව. ඉතින් විශේෂයෙන්ම රෝගාතුර වෙච්ච තාත්තා කෙනෙක් ඉන්නනම් ඔයාලට ගොඩක් පරිස්සම් වෙන්න, මොකද හේතුව මේ කාලෙදී තාත්තට මේ රෝගී තත්ත්වයන් ගොඩක් වැඩි වෙන්න, උස්සන්න වෙන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒ වගේ තමයි මේ රවි ගහය ඉන්න තැනට පැමිණීමත් එක්ක ගොඩක් වෙලාවට පරම්පරාවෙන් ලැබිච්ච යම් යම් දේපල ඉඩකඩම් තිබුණා නම් ඒ වෙනුවෙන් නැවත ප්‍රශ්නයක් එන්න තියෙන අවස්ථා වැඩි වෙනවා.
ඉතින් ඒ වගේම තමයි යම් කිසි විදිහක නීතිමය දේවල් වලට සම්බන්ධයෙන් ඒ වගේම පපුවට සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට බයිපාස් එකක් කරන්න එවැනි දෙයක් කරන්න සිද්ධ වෙන විදිහ දේවල් රවිගාය හිටියොත් එම ගොඩක් පරිසංගපත හේතු වෙන්නේ රවිගාය ඉන්න තැනට පැමිණෙ වෙච්චරම යහපත් නැහැ. ඉතින් චන්ද්‍රයා වුණත් ඒ වගේම තමයි චන්ද්‍රයා අම්මා හදිස්සියේ රෝගී වෙනවා රෝගී වෙච්ච අම්ම කෙනෙක් වෙනවා නම් චන්ද්‍රයා හතරෙන ගොඩක් ඒ ගැන පරිස්සම් වෙන්න. ඉතින් ඒ වගේ තමයි වතුරකට සම්බන්ධ තැනක් ඔයාලා ඉන්නවා නම් ගොඩක් කලාවට බැලුවොත් එහෙම ගංගකට ඇලකොට දොලකොට වගේ ජලයට ගොඩක් සම්බන්ධ තැනක ඉන්නවා නම් පරිස්සම් කරගන්න තමන්ගේ ඉරකරන් දේපල එවැනි වතුරෙන් හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අන්න ඒ නිසා තමන් ඉන්න තැන ගැන හිතේ සතුටක් ඇති වෙලා ඉන්න තැනින් අයින් වෙලා දැන් වෙන තැනකට යන්න ඕන වෙන තැනක් වෙනස් කරගන්න ඕන කියන කාරණාව හිතට එන හිතට හිතේ සනසීම සතුට කියන කාරණේ ඔයාලා ඉන්න තැන ගෙදර අඩු කරගන්න උත්සාහ කරනවා මේ කේතු කෙනා. එතකොට ફોකස් එක ඔයාලගේ අරමුණ වෙනස් කරවන්න ඔයාලා ඉන්න තැන ගැන කලකිරීමක් ඇති කරනවා චන්ද්‍රයා හිටියට පස්සේ ඔයාලගේ හිතට යම් යම් විදියක එපා වීම අරගෙන එනවා. ඉතින් කුජකහවගේ තනක් හිටියොත් එහම මේ වෙනුවෙන් අර හිතේ කලකිරීම සනසීම වෙනුවට රන්දු සරවල් එක ඉඩකඩම් වෙනුවෙන් ගහ ගන්න මරා ගන්න අහල පහල ඉන්න ඇත නැත්නම් සහෝදරයන් එක්ක එවැනි දේවල් ඇති කරනවා. ඉතින් එහෙනම් ප්‍රෙෂර් එක ඒ වගේ දේවල් ගොඩක් උඩට එන්න තියෙන අවස්ථා වැඩි. නැත්නම් ගෑස්ට්‍රික් වගේ රෝගීත්වයන් ප්‍රෙෂර් එක වගේ රෝගීත්වයන් එක්ක යම් කැපීම් තුවාල එවැනි දේවල් සිද්ධ වෙන්න තියෙන අවස්ථා වැඩි. හින්දා කුජගහා ඉන්න තැනට කේතු එනවා නම් ඔයාලා විශේෂයෙන්ම ඉතාමත්ම විමසිල්ලෙන් කාලය ගත කරන්න රණ්ඩු සරවල් වලට යන්න උත්සාහ කරන්න එපා. ඩ්‍රයිව් කරනවා නම් වාහන පදිනවා නම් ගොඩක් පරිස්සම් හේතු විශේෂයෙන්ම ඒ වගේ හදිසි ප්‍රෙෂර් එක ඒ වගේ රෝගී තත්ත්වයන් හෘදයාබාධයන් තියනා ඉන්නවා නම් මේ කුජගහ ඉන්න තැනටම හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම ඩ්‍රයිව් කරන එකෙන් පරිස්සම් වෙනකොට ඔයාලට වාහන පදින ගමන් අනතුරු සිද්ධ වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒකට ඔයාලට අනතුරක් නිසා ඔයාලගේ ජීවන රටාව ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ ගැන විමසීම ඉතාමත් වැදගත් වෙන හින්දා ඔයාලට විශේෂයෙන්ම කුජ ඉන්නවා නම් ගොඩක් පරිස්සම්කාරී විය යුතුයි. ඉතින් බුධ වගේ ග්‍රහයක් ඉන්නවා නම් එහෙම ඔයාලා ගොඩක් වෙලාවට ඒ වෙනුවෙන් වැඩිපුර උනන්දු වෙනවා තමන්ගේ ගෙදරදරේ තියෙන දේවල් අඩු වැඩි කරගන්න එහෙම නැත්නම් යම් යම් දේවල් තව එකතු කරගන්න තිබිච්ච උනන්දු එහෙම නැත්නම් ගෙදරදරේ තමන්ගේ ගාඩන් එක වෙනස් කරගන්න විශේෂයෙන්ම එදිනදා වැඩ කටයුතු වලදී ඔයාලට පහසු වෙන විදිහට වැඩ කටයුතු හදාගන්න උත්සාහ කරන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඉගෙනීම සම්බන්ධයෙන් බැලුවොත් එහෙම ඉගෙනීම් පැත්තට හිත යොමු කරන ගොඩක් වෙලාවට ටිකක් හොඳින් ගැඹුරින් හරියට කල්පනා කරලා බලලා කැල්කියුලේෂන් කරලා ගොඩක් හොඳට ඒ දේවල් කලමනාකරණය කරගෙන අන්ත දැනුමක් බුද්ධියක් ගොඩක් වෙලාවට පහුගිය ආත්මයෙන් අරගෙන ආපු දැනුමක් හරට හිතට ගලාගෙන ඉන්න පුළුවන් කාලයක් මේ බුදින්න තැන්ට හේතු කියන ගහය පැමිණි. ඉතින් මේ බුදින්න තැන්ට පැමිණෙනකොට ඔයාලට දැකන පුළුවන් විශේෂයෙන්ම කන්‍යා රාශිය ටිකක් අපි හඳුන්වන්නේම සතුරු කරදර බාධකින්ද. ඉතින් ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න ඕන අර ඕනවට වඩා මානසිකව වැඩිපුර හිතන්න උත්සාහ කරන්න බෑ. මොකද ඒක ගොඩක් වෙලාවට හිතට යම් ආතතියක් අරන් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනවශ්‍ය විදිහට හිතලා ඔයාලගේ හිතට ගොඩක් සංකාව කියන විශේෂයෙන්ම ස්නායු වලට සම්බන්ධ යම් යම් රෝගී තත්ත්වයන් ඇතර ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් වැඩිපුර කල්පනා කරලා ඉතින් ගොඩක් ගැඹුරින් හිතන්න ගිහිල්ලා ඔයාලගේ ඔළුව ටිකක් අවුල් වෙන තත්ත්වයක් නිර්මාණය කරනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම තමන්ගේ හිතේ සැනසීම වලින් අනවශ්‍ය විදිහට නොසිතා කටයුතු කිරීම මුතන වඩාත් වැදගත් වේවි කියලා මේ බුදගහ ඉන්න තැනට පැමිණුණාට පස්සේ. ඉතින් ගුරු ඉන්න තැනට පැමිණුත්තම ගුරුගහ මෙතන හතර වෙන හතරන ගුරුගහයට. ඉතින් ඒ නිසා ගොඩක් වෙලා අපි දැකන පුළුවන් කන්‍යා රාශිය කියලා කියන්නේ ඉතින් ගුරුගහයට මුතකක් නොවුනට මෙතනදී හතර වෙන නිසා අපිට දැකන පුළුවන් ටිකක් ආධ්‍යාත්මික සෝයක් වින්දින්න පුළුවන්. ගොඩක් වෙලාට ගුරුගහය හතර වෙන නම් අනිවාර්යයෙන්ම ඔයාලට තමන්ගේ ඉන්න ගෙදර අහල පහල ආධ්‍යාත්මික ස්ථානක මත්තන් පන්සලක් පල්ලියක් ඔයාලා ඉන්න ආසන්නයකදී එවැනි දේවල් ඇහෙන්න පුළුවන් විදිහක ස්ථානයක් බාටපත් වීම ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුරු හතරේ ඉන්න අයට විශේෂම උපන් ස්ථානයේ අහල පහල ළඟකම පන්සලක් පල්ලියක් එවැනි ආගමික ස්ථානයක් සහිත තැනක තමයි ඉන්නේ. ඒ හින්දා ගොඩක් වෙලාවට මේක ගුරුගහ ඉන්න තැනට මේ කේතු පැමිණීම එච්චරම නරක තැනක් නෙවෙයි. ඒ හින්දා ඔයාලගේ ජීවිතයේ සැනසීම සතුට වෙනුවෙන් ටිකක් ආධ්‍යාත්මික පසුබෑමක් පසුව හිතට ලං කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙතනදී ඔයාලට එපා වීමක් ඇති කරන්න තරම් දෙයක් සිද්ධ කරවන්නේ නැහැ මේ ගුරුගහයා ඉන්න තැනට ආවොත් එහෙම. ඉතින් සෙනසුරු වගේ ග්‍රහයක් හිටියොත් එහෙම රිලේෂන්ෂිප් සම්බන්ධ විශේෂ අසිකුරු වගේ ග්‍රහයක් සිකුරු හිටියොත් එහෙම රිලේෂන්ෂිප් වලට විශේෂයෙන්ම තමන්ගේ වාහනේ හදිසියේ ලෙඩ වෙන වාහනේ හදිසියේ යම් කිසි විදිහක රිපෙයාර් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ වාහනය හදිසියේ පච් එකක් යනවා මගදී මොන හරි දේවල් වෙනවා හීට් වෙනවා ඒ වගේ දේවල් වෙන්න පටන් ගන්නවා වාහනයක් තියෙනාට මේක දැක ගන්න පුළුවන්
සිකුරු ඉන්නකන්ද කේතුණට ඔයාලට යම් යම් විදිහක එවැනි දේවල් දොරවල් නෙමෙයි වේදම් කරන්න සිද්ධ වෙන. ඉතින් තමන්ගේ පාවිච්චි කරන ඒ දේවල් ඔයාලට දැන් එපා ඒක දැන් ඇති තිබා තියාගත්ත ඇති කියන හැඟීම හිතට එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ පිරින්දට එම් නැත්තම් සැමියාට යම් යම් හදිසි රෝගී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වෙනුවෙන් පෞලයා වෙනුවෙන් ගොඩක් වේදම් කරන්න තමන්ගේ පෞලයා වෙනුවෙන් වටිනාකම් ටිකක් වැඩිපුර ලබා දෙන්න සිද්ධ වෙන අවස්ථාවක් එනවා. ඉතින් සිකුරු ඉදන්ට මේ කේතු පැමිණීම විශේෂයෙන්ම පෙනහළු උෂ්ම ගැනීමේ සම්බන්ධ රෝගී තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන ගොඩක් අවධානය යොමු කරන්න ඕන. සිකුරු අපිට දැකන පුළුවන් සාමාන්‍ය මේ සිකුරු සහ කේතුගේ සංයෝගය එකට තැම්පත් වීම ඔයාලා තමන් පාවිච්චි කරන දේවල් ගැන විශේෂම ගෙදර දොර ඩෙකරේෂන් ඒ වගේ දේවල් වෙනස් කරන්න කලින් මොන හරි හැඩගඩ කරන්න තිබ්බනම් ඒ දේවල් දැන් විතර හරියන්නේ නැහැ කියලා අයින් කරන්න පුළුවන්. කලින් ස්ටිකර් කර ලස්සන කරලා තිබිච්ච යාන වාහන වල තිබිච්ච දේවල් වෙනස් කරන්න වෙලා උනන්දින කාලයක් ඒ නිසා වෙන පැත්තකට හිත යොමු කරලා ඉතින් කලින් ගෙදර දොර ඒ වගේ දේවල් වෙනුවෙන් මොන හරි දේවල් කරපු කෙනා දැන් වෙන පැත්තකට හිත යොමු කරන්න උත්සාහ කරන කාලයක් තමයි දැන් එතකොට එන්නේ. ඒ නිසා බලමු අපි ඉස්සරහට රාහුකේ ගැන කතා කරද්දී මොන වගේ දේවල්ද අපිට හිත යොමු කරවන්නේ මේ දේවල් වලින් අයින් වෙලා කියලා. සෙනසුරු වගේ ග්‍රහයක් හිටියොත් එහෙම විශේෂම සැලකිලි මතන සෙනසුරු හතරේ ඉන්න කෙනා අනිවාර්යයෙන්ම උපන් ස්ථානෙන් ඈත් වීම තමයි වැඩගත් වෙන්නේ. මෙතන තිබුණ වල ගොඩක් කරාට ටිකක් ඉන්න තැන්ගෙන ගැටළු ඇති කරන වලගේ ගෙදර දොර ඉඩ කඩම් එවැනි දේවල් තමයි ගයක් මොන හරි දෙයක් වැඩි අලුත් වැඩියා කරන්න හදන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් නතර වෙන්න පුළුවන්. මේ කාලේ යම් හදාගෙන ආවනම් යම් කිසි කොටසක් ඉතින් නතර වෙන්න පුළුවන්. ඒ විදිහින් ගෙදරින් එළියට යන්න සිද්ධ වෙනවා. තමන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් ගොඩක් වෙලාවට හිතේ සැනසීම කියන සතුට කියන කාරණයට යම් අපහසුාවක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ටිකක් ජරා ජීර්ණ වෙන්න පුළුවන් තමන්ගේ ඉන්න ස්ථානේ මේ කේතු සෙනසුරු ඉන්න තැන පැමිණීමත් එක්ක තිබිච්ච හිතේ ටිකක් හරි සැනසීමක් තිබුණා නම් ඒකත් අහිමි කරවන්න උත්සාහ කරන තත්ත්වයක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ විශම්බ ලග්න හිමියන්ට බාධක ග්‍රහයක් තියෙනවානේ සෙනසුරු කියන ගහ. ඇතින් සෙනසුරු කියන ගහ බාධක ග්‍රහ වෙලා සෙනසුරුගේ වගේ කාල සීමාවක් ගිහලා සෙනසුරු වගේ ගහයක් හතරේ හිටියොත් එහෙම ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මිතුන් ලග්න හිමියන්ට ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. එතෙන්දී මේ සෙනසුරු හතර තැන්පත් වෙන පස්සේ ඉතින් මිතුන් ලග්න හිමියන්ට තමයි මෙතෙන්දී මේ ගුරු ගහ තමයි බාධක ග්‍රහ වෙන්නේ. ඉතින් ගුරු ගහ බාධකය වෙලා තමන්ගේ හතරේ සිටීම ඉතින් ලිච්ඡරම ලොකු ගැටලුවක් නැති වුණාට සාමාන්‍යයෙන් අපිට දැක්වන්න පුළුවන් මේ සෙනසුරු කියන ගහයාගේ ස්වරූපය තුට්ටක් හතර වෙන්නේ මොන ලග්නයක වුණත් එච්චරම යහපත් නැහැ. මොකද හතර හඳුන්වන්නේ හිතේ සැනසීම සහ සතුට. ඉතින් මේ හිතේ සැනසීම සහ සතුට කියන කාරණයට ටිකක් තවත් පීඩාවක් ඇති කිරීම තමයි කේතුගේ සම්බන්ධතාවයත් එක්ක අපිට දැකගන්න අවස්ථාව. ඒ නිසා ගොඩක්ම මේක ජොබ් එක නිසා නැත්නම් ජොබ් එකේ යම් යම් විදිහක ගැටලු ඇවිල්ලා හිතේ සැනසීම සතුට කියන කාරණය අහිමි කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා සෙනසුරු ඉන්න තැනට කේතු පැමිණීම ජොබ් එක සම්බන්ධයෙන් එහෙම නැත්නම් තමන්ගේ හැකියාව ව්‍යාපාර වෙනුවෙන් තිබිච්ච දේවල් ගැන තිබිච්ච උවමනාව ඉවසීම කියන කාරණේ ටිකක් අඩු වෙලා යන්න තියෙන අවස්ථා වැඩි හින්දා ගොඩක්ම ජොබ් එක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකම අපිට දැක ගන්න පුළුවන්